මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න. පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයිබෝන් සුබ උදෑසනක් සුබ දවසක් වේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට පේනවාද? මේ පේනවා ඇති මං හිතනවා. මේ තමයි නාත්හණ්ඩියට ප්‍රවේශන ප්‍රධාන මාර්ගය. ඉතින් මේ වෙද්දි තවමත් ජලයෙන් යට වී තිබෙන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රධාන මාර්ගය නාත්හණ්ඩියට පිවිසෙන ප්‍රධාන මාර්ගය. ඉතින් කොළඹ සිට මීගමු සිට දන්කොටුව සිට නාත්හණ්ඩියට එනවනම් මේ මාර්ගය තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ මාර්ගය යම් කෙනෙක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනනම් කිසිම කෙනෙක් භාවිතා කරන්නට එපා. විශේෂයෙන් මේ මාර්ගයේ ගමනාගමනයේ සම්පූර්ණයෙන්ම තවමත් අන හිටලා තිබෙනවා. ඉතින් නවත්තලා තිබෙනවා මේ මාර්ගේ ගමන් කරන්නට පුළුවන් කම නැහැ. ඉතින් විශේෂයෙන්ම පෙන්වන්නට ඕන මේ තියෙන්නේ ඔබ ඉතිහාස පොතේ සමහරට ඉගෙනගෙන ඇති හැමිල්ටන් ඇල පිළිබඳව. ඉතිහාස පෙර දවසේ අපේ භාණ්ඩ ප්‍රවාහනය යොදාගත්තයි කියන හැමිල්ටන් ඇල තමයි ඔබ මේහා පැත්තේ දකින්නේ. ඉතින් ඒ හැමිල්ටන් ඇල මේ වෙද්දි විනාශ වෙලා තිබෙනවා. ප්‍රතිසංස්කරණයක් නැහැ මේ ඇල පිළිබඳව. පැවතිච්ච ආණ්ඩු කිසිම කෙනෙක්ගේ අවධානය ලක් නොවෙච්ච ඇලක් මේක. ඉතින් ඒ ඇල විනාශ වීම සමග ගොඩ වෙලා ඔබට පේනවා ප්ලාස්ටික් බෝතල් වලින් පිරී තිලා තිබෙනවා මේ ඇල. ඉතින් ඒ ඇලට යාබද තමයි මේ පාර තිබෙන්නේ. ඉතින් ඇලත් එක්කම මේ මාර්ගය යට වෙලා තිබෙනවා. ඉතින් මේ තියෙන හැමිල්ටන් ඇල උතුරා පිටාර ගැනීමත් සමගම නාත්හණ්ඩිය පිවිසෙන ප්‍රධාන මාර්ගය තවමත් මේ ආකාරයේ ජල කන්දරාවකට හසුව යට වී තිබෙන ආකාරය තමයි ඔබ දකින්නේ. ඉතින් නාත්හණ්ඩිය ප්‍රාදේශීය සභාව ට්‍රැක්ටර් යොදාගෙන මේ වෙලාවේ මේ හරිය ගංවතුනට තත්ත්වයට ලක් වෙලා සිටින ජනතාවට සහන සැලසෙමින් තිබෙනවා. ඉතින් ඔබට ඈත පේනවා නාත්හණ්ඩිය ප්‍රාදේශ සභාවේ සාමාජික එහෙම නැත්නම් සේවකයෝ මේ වෙද්දි ක්‍රියා තමන්ගේ රාජකාරිය නොපිරිහෙලා ඉටු කරමින් පවතිනවා. ඉතින් මේ තමයි වර්තමාන තත්ත්වය මේ මොහොතේදීත්. ඉතින් නාත්හණ්ඩිය පිවිසෙන මේ ප්‍රධාන මාර්ගය තවමත් ජලයෙන් යට වී තිබෙනවා. ඉතින් සියලුම ගමනාගමනය තවමත් ඇනහිට තිබෙනවා. විශේෂයෙන්ම දුම්රිය රේල් පාරේ මේට එහා පැත්තේ තිබෙනවා. ඉතින් දුම්රිය පවා සියල්ලම නවත්තන්නට සිදුවලා තිබෙනවා ජලයෙන් යට වී තිබෙන නිසා. ඉතින් මේ මාර්ගය යම් කෙනෙක් භාවිතා කරන්නට බලාපොරොත්තු සිටිනවා නම් නාත්හණ්ඩිය හරහා විශේෂයෙන්ම කුලියා පිටිට යන්න එනවා නම් එහෙම නැත්නම් නාත්හණ්ඩිය හරහා ඔබ කොළඹට යන්න එනවා නම් විශේෂයෙන්ම මීගමුවට දන්කොටුවට කොච්චිකඩේට මෙහෙ යන්න එනවා නම් ඉතින් මේ ප්‍රධාන මාර්ගය ඔබ භාවිතා කරන්නට එපා. මොකද ඔබගේ කාලයත් ඔබගේ ශ්‍රමයත් අපරාධය ඔබගේ තෙල් ටික වියදම් වෙනවා. මේ පාරේ කිසිම කෙනෙකුට ගමන් කරන්නට පුළුවන්කමක් නැහැ මේ ජලය සමගම. ඉතින් මේ තමයි මේ මොහොතේදීත් නාත්හණ්ඩියට විශේෂම නාත්හණ්ඩිය ප්‍රධාන මාර්ගය යට වී තිබෙන ආකාරය මම හිතනවා ඔබට වැදගත් වේවි. වැදගත් වෙනවා නම් පමණක් ෂෙයා කරලා දාන්න නැත්නම් අනිත් කටියව දැනුවත් කරන්න. ඔබේ හිතවතුන් නාත්හණ්ඩිය අවට ඉන්නවා නම් යන්න එනවා නම් රයිට්. ඉතින් මේක තමයි පෙන්වන්න තිබේ. ඉතින් කාලගුණය තවමත් ඔබට පේනවා අහස වැහි වලාකුලෙන් බරව තමයි තිබෙන්නේ. ඉතින් නාත්හණ්ඩියට විටින් විට තවමත් වැස්ස ඇදහැලමින් පවතිනවා. විටින් විට ඉතින් මේ වෙද්දි පුංචි කාලගුණ වෙනසක් සිදු වෙලා තිබෙනවා. මේ මොහොතේදී මේ වීඩියෝ එක සජීවී ඔබත් එක්ක එකතු කරන මොහොතේදී වැහි බිඳු පමණයි පත්ත වෙන්නේ. ඉතින් වැස්ස ඊයේ රාත්‍රියේ සිට ඇදහැරුණ නාත්හණ්ඩි ප්‍රදේශයට තවමත් ඔබට පේනවා මේ ජල කන්දරාව ප්‍රධාන මාර්ගය සහ මේ අවට සියල්ලම වසාගෙන තිබෙනවා. ඉතින් ජලය තමයි රැඳී සිටින්නේ. ඉතින් ඉදිරියට යන්නට පුළුවන් කමක් නැහැ. මොකද ජල ධාරතාව වැඩි ඉදිරියේ. රයිට්. ඉතින් එහෙමනම් සුබ දවසක් වේවා කියලා සිදුවන ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න. පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.